අයිබෝවන්. ඉතින් ඔගොල්ලෝ අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන්න යන්නේ අලුත්ම මාතෘකාව. පුරාවිද්‍යාව ඉගෙනීමේ වාසි මොනවද කියලා. Advantage of study archaeology. ඉතින් archaeology ඉගෙන ගත්තාම නැත්නම් පුරාවිද්‍යාව ඉගෙන ගත්තාම මොන වගේ වැදගත්කමක්ද තියෙන්නේ? මොන වගේ දෙයක්ද අපි ඉගෙන ගැනීම තුලින් ඉදිරියේ අපේ කැරිය නැත්නම් අපේ ජොබ් මාකට් එකට මොන වගේද මේක බලපාන්නේ කියලා. එහෙනම් අපි අද කතා කරමු පුරාවිද්‍යාව ඉගෙනීමේ වාසි මොනවද කියලා. ඉතින් ඔගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අමතක කරන්න එපා. එහෙනම් අපි අද යමු අපේ මාතෘකාවට. What is the archaeology? මොකද්ද මේ පුරාවිද්‍යාව කියන්නේ? අපි ගොඩක් වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. නමුත් අලුතෙන්ම මේක බලන කෙනෙකුට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොකද්ද පුරාවිද්‍යාව කියන්නේ? ඇත්තටම පුරාවිද්‍යාව කියන්නේ කෞතුක වස්තු ව්‍යුහයන් පිළිබඳව මේ කැණීම් විශ්ලේෂණ හරහා මානව ඉතිහාසය සහ ප්‍රාක් ඉතිහාසය අධ්‍යයනය කිරීම. එතකොට ඔය අපි මෙතනදී අධ්‍යයනය කරන මොන වගේ දේවල්ද? අපි කියලා කිව්වා සංස්කෘතිය, හැසිරීම්, ජීවන රටාවන් මොන වගේද තිබ්බේ කියලා මේ දේවල් අපි හොයලා බලනවා. ඉතින් මේවට අපි විවිධ ක්‍රමණියයන් උපයෝගී කරගන්නවා කියලා මම ඕගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් මේ අතීතයේ සමාජයේ විසින් ඉතිරි කරලා තියෙන ද්‍රව්‍යමය අවශේෂ හරහා තමයි මේ අනාවරණයන් වලට අර්ථ නිරූපණයන් වලට යොමු වෙන්නේ. ඉතින් පුරාවිද්‍යාඥයන් විවිධ දේවල් හරහා මේ විවිධ ක්‍රම හරහා මේ අතීත මානව ශිෂ්ටාචාරය පිළිබඳව සොයා බැලීම් කටයුතු සිද්ධ කරනවා. ඉතින් මම ඊළඟට කතා කරන්නේ මේක මම කියවනේ දැන් පුරාවි විද්‍යාව ඉගෙනීමේ වාසි මොනවද කියලා නැත්නම් බෙනිෆිට්ස් මොනවද? ඇත්තටම understanding the past අතීතය අවබෝධ කරගන්න අපිට පුරාවිද්‍යාව ඉගෙනීම වැදගත් වෙනවා. ඊට පස්සේ preservation of cultural heritage. cultural heritage එක නැත්තම් අපේ මේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරගන්න වැදගත් වෙනවා. ඊළඟ critical thinking skills. ඒ කියන්නේ අපිට විවේචනය කරන්නත් මේ පිළිබඳව තව කෙනෙක් දැනුවත් කරන්න අපිට මේක නැත්තම් අපේ චින්තනාත්මක කුසලතාවය වර්ධනය කරන්න පුරාවිද්‍යාව ඉගෙනීම වැදගත් වෙනවා. ඊපස්සේ interdisciplinary approach. ඒ කියන්නේ අන්තර්විද්‍ය ප්‍රවේශයට අපිට පුරාවිද්‍යාව ඉගෙනීම වැදගත් වෙනවා. ඒ වගේම වැදගත්ම දේ career opportunities. ඇත්තරම වෘත්ති අවස්ථාවලටත් පුරාවිද්‍යාව වැදගත් වෙනවා. එහෙනම් අපි එකින් එක බලමු අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා. මම කිව්වා understanding the past. ඇත්තරම පුරාවිද්‍යාව කියන්නේ මම කිව්වා ද්‍රව්‍යමය ශේෂ හරහා ඉදිරියට ඉගෙන ගැනීම. අපි ද්‍රව්‍යමය අවශේෂ ඉතිරි කරලා තියෙන දේවල් පිළිබඳව අපි හොයලා අපි කියනවා අතීතයේ මෙන්න මේ වගේ තිබ්බා. අතීත පරිසරයේ මේ වගේ මිනිස්සු ජීවත් වුණේ මේ වගේ ආහාර ගත්තේ මේ වගේ අපි විවිධාකාරයෙන් විස්තර කරනවා. ඉතින් මේකට පුරාවිද්‍යා ඉතිහාසය ඉගෙන ගැනීමට මේ ශිෂ්ටාචාරය වර්ධනය වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසෙමින් අතීත සමාජවල ජීවිත සහ සංස්කෘතිය අනාවරණය කර ගැනීමට අපිට පුරාවිද්‍යාව ඉගෙනීම වැදගත් වෙනවා. ඉතින් අපි යමු ඊළඟට. Preservation of cultural heritage. මේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම. කොහොමද සංස්කෘතික උරුමය සංරක්ෂණය කරන්නේ? ඇත්තනම පුරාවිද්‍යාව හැදෑරීම තුළින් සංස්කෘතික උරුමයන් සහ කෞතික වස්තු අනාගත පරපුරට කොහොමද අපි ඉතිරි කරන්නේ? ඇසේ මේවා සංරක්ෂණය කරන්න අපිට හැකියාව ලැබෙන. ඉතින් මේ වගේ පුරාවිද්‍යාව ඉගෙනගෙන ඒ තරහා පුරාවිද්‍යා සංරක්ෂකවරු ඒ හරහා බිහි වෙනවා නේද? ඉතින් මේවට මේ පිළිබඳව ඉගෙනගත්ත සහ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන විවිධාකාරයේ සංරක්ෂණ කටයුතු කරන්න
යොමු වෙනවා. ඉතින් මේකදී අපි කතා කරලා තියෙන පුරාවිද්‍යාව කියන්නේ තනි විෂයක් නෙවෙයි කියලා. ඉතින් පුරාවිද්‍යාව කියන්නේ මල්ටි ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ බහුවිෂය මාධ්‍යයක් වෙලා තියෙනවා. ඉතින් මේ බහුවිෂය මාධ්‍ය හරහා මේ දේවල් අපිට ඉගෙනීම පිළිබඳව ඉතා වැදගත් වෙනවා. ඊළඟට මම ගියොත් මේ ක්‍රිටිකල් තින්කින්. ක්‍රිටිකල් තින්කින් කියන්නේ විවේචනාත්මක චින්තන කුසලතා. පුරාවිද්‍යාවට සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ අර්ථ නිරූපණය කිරීම. එතකොට අපිට තියෙන අසම්පූර්ණ තොරතුරු වලින් මේ පෙහෙලිකා විසඳගන්න සහ විවේචනීය චින්තනයේ හරහා මේ ගැටලු විසඳීමේ කුසලතාවය වර්ධනය කරගන්නත් අපිට මේ පුරාවිද්‍යාව ඉගෙනීම ඉතා වැදගත් වෙනවා. එතකොට පුරාවිද්‍යාඥයෙක්ට හරි තියුණුව හැක්තියෙන්න ඕනේ මේ පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යයනය කරන්න. නැතුව අපිට මේවා විවිධාකාරයේ පර්යේෂණ විවේචන මේ සියල්ලම එකතු වෙලා තමයි නිවැරදි අර්ථ නිරූපණයකට අපිට යන්න පිළිබඳව වෙන්නේ. ඒ වගේම අනිත් අයගේ අදහස්, ඒ කියන්නේ අනිත් විෂයන් පිළිබඳව විද්වතුන්ගේ අදහස් අරගෙන මේ අර්ථ නිරූපණයන්ට යෑම තුළින් ලැබෙන ප්‍රතිඵලය ඉතා නිර්වදතාවයෙන් යුතුව අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි ගියොත් interdisciplinary approach. ඔගොල්ලෝ දන්නවා පුරාවිද්‍යාව දැන් ඔයා කියන්නේ තනි විෂයක් නෙවෙයි කියලා කිව්වනේ නේද? එතකොට තනි විෂයක් නෙවෙයි කියන්නේ සෑම විෂයකකම එකතුවක් අපිට දකින්න පුළුවන් වෙනවා. එතකොට මොන වගේ විෂයන්ද? ඇත්තටම මට එක තැනකින් මේක කියලා ඉවර කරන්න බෑ කොහොමද මේ විෂයන් සම්බන්ධ වෙන්නේ කියලා. නේද? මම කතා කරලා තියෙනවා වීඩියෝ එකේ. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන එක මල්ටි ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් ගැන ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මේ අන්තර්විධ විෂය ප්‍රවේශය යටතේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඇත්තටම පුරාවිද්‍යාව, ඉතිහාසය, මානව විද්‍යාව, භූවිද්‍යාව අනෙකුත් විෂය ශාස්ත්‍රයන් එකතු වෙලා මේ අධ්‍යයන කටයුතු ප්‍රවේශ කටයුතු කරනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සමහර අය ඉන්නවා බයොලොජි කරලා පුරාවිද්‍යාව ඉගෙන ගන්න ආසයි. නමුත් එයාලා හිතනවා අපිට යුනිවර්සිටි එකට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න බෑ කියලා. ඇත්තටම පුළුවන්. දැන් ලෝකේ ගත්තාම ලෝකයේ ප්‍රධාන වශයෙන්ම මේ හරහා පුරාවිද්‍යාව කියන එක තනි විෂයක් විදිහට නෙවෙයි විද්‍යාත්මක විෂයන් එකතු වෙලා මේ හරහා ආකියෝමෙට්‍රි විෂය හරහා විෂය මේ පුළුල්ව විහිදලා යන. ඉතින් මේ අධ්‍යයන ශාස්ත්‍ර පර්යේෂණ ශාස්ත්‍ර හරහා පුරාවිද්‍යාව යොමු වෙලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ විෂයක් කරලා පුරාවිද්‍යාව ඉගෙන ගන්න ඇත්තරම ලෝකයේ ගොඩක් අවස්ථා තියෙනවා ඒ වගේ අයට. ඒගොල්ලෝ දැන් ඒ විෂය දැන් ඇත්තරම ගත්තොත් ලංකාව ගත්තොත් පුරාවිද්‍යාව වගේ විෂයක් කරනවා කියන්නේ පිළිගැනීම අඩුයි නේද? පුරාවිද්‍යාව කරද්දී අයි පුරාවිද්‍යාව කරන්න මොනවා කරන්නද හාරන්නද යන්නේ? ඕ වගේ නොයෙකුත් ප්‍රශ්න අහනවනේ. ඉතින් ඇත්තටම ඕ වගේ දේවල් මගනොත් අහලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම දන්නවා පුරාවිද්‍යාව ඉගෙන ගත්තාම ජොබ් මාකට් එක ફોકસ කරගෙන මොන වගේ දේවල්ද කරන්න ඕනි කියලා. ඉතින් අපි බලමු මොනවද මේ කැරියර් ඔපචුනිටීස් කියලා. ඩිග්‍රී ගත්ත මොකද්ද ඊට පස්සේ අපි කරන්නේ? ඇත්තටම මම ගැන කිව්වොත් මොන වගේ දේවල්ද මම පුරාවිද්‍යාව බැචලර් එකට ඉගෙන ගත්තට පස්සේ සම්පූර්ණ කරාට පස්සේ ඇත්තටම මම දවස් 5ක් වගේ ඉඳලා ඊට පස්සේ මට හම්බ වුණා මධ්‍යම සංස්කෘතික ආරමුදලේ මේ පුහුණු පර්යේෂණ දාරියක් විදිහට වැඩ කරන්න. ඉතින් මගේ යාළුවෝ ජොබ් එකක් නොකර ඉද්දී මට ඒ වගේ ට්‍රේනින් එකක් හම්බ වෙලා ඒ වගේ දෙකින් මට ඉස්සරහට යන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මට හම්බ වුණා මට ස්ථිර වෙන්න අවස්ථාව හම්බුණා. ඉතින් එතනදී හැබැයි එකක් තියෙනවා. පුරාවිද්‍යාව විතරක් ඉගෙනගෙන නෙමෙයි. පුරාවිද්‍යාව හරහා අපේ අනිකුත් සුදුසුකම් අපි වර්ධනය කරගන්න ඕනි. අපි වැඩි දියුණු කරගන්න ඕනි. එතකොට මේ කොහොමද පුරාවිද්‍යාව විතරක් මගේ ඩිග්‍රී එක තියාගෙන බෑ. මොකද ලෝකේ බොහෝ දෙනෙක් ඩිග්‍රී එක විතරක් තියෙන අය අපිට දකින්න පුළුවන්. ඉතින් ඩිග්‍රී එක විතරක් නෙමෙයි අපේ අනිත් සුදුසුකම්ත් අපි හදා ගන්න ඕනි. ඉතින් ඒ හරහා ඒ අවස්ථාව හම්බුණා. ඊට පස්සේ මට අවශ්‍ය වුණා මේ රජයේ රැකියාවකට යමුද සම රජයේ රැකියාවකට යමුණා. ඊට පස්සේ මොකද කරේ? මම දැන් ඔය ඉන්න ගම මට ගොඩක් ආසාවක් තිබ්බ රටකට යන්න. ඇත්තරම මේ හරහා. ඉතින් අපිට ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මුදල් අපහසුකම්. ඉතින් මොකද කරේ? මුදල් අපහසුකම් තියෙද්දි මට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බුණා යුරෝපයට ඇවිල්ලා
පුරාවිද්‍යාව පිළිබඳව ද්‍රව්‍යාත්මක අධ්‍යයන නැත්නම් archaeological material science පිළිබඳව master degree එකක් කරන්න. ඉතින් මේ ඔක්කොම හම්බුනේ මේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න නිසා. ඉතින් කෙනෙකුට පුළුවන් මම මගේ තිබ්බ short term මේ focus එකක් නෙවෙයි මම හැම වෙලම long term focus එකක් කරේ. long term focus එකත් එක්ක මේ focus එකෙන් මගේ අනාගතේ මට සාර්ථක කරගන්න හම්බ වුණා. ඉතින් මේ හරහා වෘත්තීය දැන් පුරාවිද්‍යාව හදාරියොත් අපිට ඇත්තටම ලංකාව ගත්තොත් ලංකාවේ ඉන්නවනම් අපිට පුරාවිද්‍යා ශේෂ්ඨ ආයතන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය ටීචින් යනවා. ඊළඟට කෞතුකාගාර වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ සංරක්ෂණ සම්පත් සංරක්ෂණ කළමනාකරණ පර්යේෂණ අවස්ථා වලට යුනිවර්සිටි වලට සම්බන්ධ වෙනවා. ඉතින් මේ හැමෝම ගොඩක් අය කියනවානේ පුරාවිද්‍යාව කරලා ජොබ් නැහැ කියලා. ඉතින් ඒගොල්ලොන්ට කියන්න දෙන්නේ එකම එක දෙයයි. පුරාවිද්‍යාව ඩිග්‍රී එක විතරක් අරගෙන අපිට මේ දේවල් කරන්න බෑ. අනිත් විෂයනුත් ඒ විදිහමයි. ඒකට හේතුව තමයි අපි ලංකාවේ ආර්ට් විෂය කියන එක අපි මිනිසු පිළිගන්නේ නැහැ. නමුත් මේ සෑම කෙනෙක්ම ලෝකේ දියුණුවට අවශ්‍යයි. ඉතින් ඒ හින්දා සෑම රැකියාවකටම අපි ගරු කරන්න ඕනි. ඒ වගේම තමයි අපිට අපේ සුදුසුකම් එකින් එක හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන. එතකොට දැන් යම් කෙනෙක් ඉන්නවා නම් විදේශ රටකට යන්න අපි වල දන්නවා ශිෂ්‍යත්වයක් ගන්න ගොඩක් දේවල් බලනවා. මොකද ඒක තරඟකාරීත්වය. ඉතින් මේ තරඟකාරීත්වයත් එක්ක අපේ තරඟකාරීත්වයට ගැළපෙන ජොබ් මාකට් එකට ගැළපෙන සුදුසුකම් අපි හදා ගන්න ඕනි. තව දෙයක් මම කියන්නම්. දැන් පුරාවිද්‍යාව විතරක් ඉගෙනගෙන මේ ජොබ් එකක් හොයාගන්න අමාරුයි කියන ඔයාලෝකේ යන්න කැමති නම් ඔයා මේ හරහා විවිධ අපිට තියෙනවා මේ ප්‍රෝග්‍රෑමින්. හරිද? ඒ හරහා ඒ දේවලුත් ඉගෙන ගත්තොත් අපිට පුරාවිද්‍යාව කියන්නේ ලෝකේ ඉහළම සැලරි එකක් ගන්න පුළුවන් ජොබ් තියෙන ෆීල්ඩ් එකක්. ඉතින් ඒකට ඕගොල්ලෝ මොකද දැන් ඒ ශේෂ්ත්‍රය හදාගෙන අපිට ඉදිරියට යන්න මේ දේවල් අපි කරගන්න ඕනේ. ඊළඟට මම කිව්වා දැන් මේ ඔය දැන් මේව කතා කරද්දී දැන් මම කියවන ෆියුචර් කැරියර් එකට අපි අධ්‍යාපනය අපිට හම්බ වෙනවා. මොකද ඔයා පුරාවිද්‍යාව තෝරගන්නවා කියන්නේ අනිවාර්යෙන් ඔයා ඩිග්‍රී ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ නේද? ඔයා බැචලර් එක සම්පූර්ණ කරනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනි? ඔයාගේ ගෝල් එක හදා ගන්න ඕනි. ඔයා මොන වගේ ගෝල් එකකටද යන්නේ? ඔයා අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා. ඉතින් පුරාවිද්‍යාවට මේක මොන ශේෂ්ත්‍රයෙන් වුණත් දැන් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා මම කියුවානේ. ඊට පස්සේ knowledge and skill අපි හදා ගන්න ඕනි. ඒ දෙයට ඔයා කැමති දැන් ආකියෝ බොටනි කෙනෙක් වෙන්න නම් ඒ පැත්තෙන් ඔයා හදා ගන්න ඕන. ආකියෝ සූලොජි කෙනෙක් වෙන්න ඕන නම් ඔයා ඒ පැත්තෙන් හදා ගන්න ඕන. ආකියෝ නැත්නම් ඇන්ත්‍රොපොලොජි කෙනෙක් වෙන්න ඕන නම් ඒ පැත්තට. නැත්නම් හිස්ටොරිකල් ආකියෝලොජි කෙනෙක් වෙන්න ඕන නම් ලෝකේ තියෙන මොනවද කියලා වෙබ්සයිට් වල හොයලා අපිට තොරතුරු ගන්න පුළුවන්. මොකද දැන් අපේ අතට ඇවිල්ලා තියෙන හැම තොරතුරක්ම අපිට තප්පරෙන් ගිහිල්ලා හැම දෙයක්ම හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ ස්ට්‍රැටජි. අපි මේ කැරියර් ෆ්‍රේම්වර්ක් එක හදාගන්න විවිධාකාරي අපිට කටයුතු කරන්න වෙනවා. විවිධ ආයතනවල වැඩ කරන්න වෙනවා. ඒක ෂෝට් ටයිම් වැඩ කරන්න වෙනවා, ලොง ටයිම් වැඩ කරන්න වෙනවා. එකමක් නැහැ. මොකද අපි අපේ යන්නේ අපේ ගෝල් එකට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ looking for opportunities, job and scholarship. ඔයාලට පුළුවන් ඔයාලගේ අවස්ථා ඔයාලගේ තියෙන හැකියාවන් අරගෙන එතකොට අපිට දන්නවා අපේ ඉංග්‍රීසි කුසලතාවය වර්ධනය කරගන්න ඕනේ නැත්නම් අපිට බැහැන දැන් ලෝකේ යන්න. ඉතින් ඒක නිසා මේ job opportunities හොයන්න ඕනේ. ශිෂ්‍යත්ව හොයන්න ඕනේ. අපිට අතට ගෙනල්ලා දෙන්නේ නැහැ මේ කිසිම දෙයක්. ඉතින් අපි මේ දේවල් හොයලා මේ දේවල් හරහා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ දේවල් ඉස්සරහට යන්න නම් අපේ ආත්ම විශ්වාසය සහ මනසින් අපි පොසිටිව් වෙ නිතරම වැඩ කරන්න ඕනේ. මම හිතන දේ අත්තම පොසිටිව් ව වැඩ කරොත් අපිට හැමදේම කරගන්න පුළුවන් කියන එක. ඉතින් දැන් අනිත් දේ තමයි ගෑනු ළමයි. ගෑන් ළමයි පුරාවිද්‍යාව ගියපම ඔය කැලෑ ගන්න යන්න තියෙන අපේ හැම කෙනෙක්ම අපේ මනසට දාන්නේ නෙගටිව් දේවල්. හැබැයි ඔයා හිතන්න දැන් වර්තමානයේ වෙද්දී ඔයා දකින්න සමාජ මාධ්‍ය හරහා ගොඩක් අය ගැහැණු පිරිමි කියලා නැහැ ඕනිම කෙනෙක් ඕනිම ශේෂ්ත්‍රයක නියැලෙනවා. ඒ තරමකට ගැහැණු අය ශක්තිමත් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ අපි තාමත් ඇයි මේ විදිහට හිතන්නේ කියන එක මට තාම හිතාගන්න බැහැ. ඉතින් අපි හැම ශේෂ්ත්‍රයකටම
ටච් කරන්න නැත හැම ශේත්‍රයම අල්ලගන්න ගැහනු කියලා බාධාවක් නැහැ. ඉතින් ඒක නිසා දැන් ගත්තොත් ඇත්තටම විශ්වවිද්‍යාලවල වැඩියෙන්ම පුරා විද්‍යාව ඉගෙන ගන්න ගැහනු. මොකද ඒකට හේතුව තමයි පිරිමි අය ඊට වඩා හිතනවා කියන වර්තමාන ජෙනරේෂන් එක හැම වෙලම හිතන්නේ මුදල් මත යැපෙන්න. ඉතින් ඒක නිසා මුදල් හොයන්න ලේසිම ක්‍රම මොනවද කියලා බලලා ඒගොල්ලෝ ඉහරහ යනවා. වැරද්දක් නැහැ. හැමදේම අපි හරියට බැලුවොත් අපිට හරි වෙන්නත් පුළුවන් වාසි වෙන්න පුළුවන් අවාසි වෙන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ පුරා විද්‍යාව ඉගෙනීම ඇත්තටම වටිනාකමක් තියෙන විෂයක් සහ ලෝකේ විශාල වශයෙන් ජොබ් මාකට් තියෙන විෂයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒක ඔයාගේ ඉන්ටරෙස්ට් එක අනුව, ඔයාගේ ගෝල් එක අනුව, ඔයාගේ කැරියර් ඔපචුනිටි එක අනුව ඔයාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් I was one afraid for of people saying who does she think she is. Now I have a courage to stand up say this is who I am. Okay. අපි නැවත කතා කරමු කොහොමද මේ ශිෂ්‍යත්ව අපි මේ ඔපචුනිටිස් හොයාගන්නේ කියලා වෙනම වීඩියෝ එකකින්. ඉතින් thank you ඔබලෝ මාත් එක්ක රැඳිලා ඉන්නවට අමතක කරන්න එපා ලයික් කරන්න, ඒ වගේම ෂෙයාර් කරන්න, ඔබලෝගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.